මේ රටේ අර්බූදයක් නිර්මාණය කරන්න හිතාමතා චේතනාන්විතව මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා කටයුතු කළා. ඒ කටයුතු කළේ තමන්ගේ දේශපාලනිකව පරම සතුර වෙච්ච, මේ වෙනකොට බරපතල දූෂණ චෝදනාවලට ඔහුගේ දරුවන් සහෝදරයන් පවුලේ සාමාජිකයන් ඒවගේ ඔහුගේ අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයන් එරෙහිව බරපතල දූෂණ චෝදනා පිළිබඳ නඩු විභාග පැවැත්වෙන දැන් මාස කීපයකට කලිනුත් තමන්ගේ දැඩි විවේචනයට ලක්වෙච්ච මහින්ද රාජපක්ෂ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීතුමාව අග්‍රාමාත්‍ය ධූරයට නීති විරෝධීව පත් කළා. ගරු කථානායකතුමා මෙරටේ ව්‍යවස්ථාදායකයේ ප්‍රධානිය හැටියට කෙලින් හිටපු නිසා අතිමහත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මුදලට විකිණෙන්නේ නැතුව තමන්ගේ හෘද සාක්ෂිය අනුව පුරවැසියාගේ අයිතිය අනුව කටයුතු කරලා කෙලින් හිටපු නිසා මෛත්‍රීපාල සිරිසේනත් මහින්ද රාජපක්ෂත් අසමත් වුණා. ඒ පාර්ලිමේන්තුවේ බලය කුමන්ත්‍රණයෙන් ලබා ගැනීමේ ක්‍රියාදාමය සාර්ථකව අවසන් කරන්න. අපි ආඩම්බරෙන් කියනවා පාර්ලිමේන්තුවට එරෙහිව කරපු ඒ කුමන්ත්‍රණයේ පළමු කොටස තීරණාත්මකව පරාජයට පත් කරලා මහින්ද රාජපක්ෂවත් මෛත්‍රීපාල සිරිසේනවත් දේශපාලනිකවත් පුද්ගලයේ වශයෙනුත් නිසක ලෙස පරාජයට පත් කරන්න අපිට හැකියාව ලැබුණා. ඒ වගේම මේ පරාජය බැලූ බැල්මට පෙනෙන විට 14 වෙනිදා පාර්ලිමේන්තුවේ පවත්වනු ලබන නියත ඡන්ද විමසීමෙන් පරාජයට පත්වීමේ ලැජ්ජාව වහගන්න හිතන්නවත් බැරි කිසිසේත්ම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදනවලට ගැළපෙන්නේ නැති දෙවැනි බරපතල ව්‍යවස්ථා විරෝධී කටයුත්තත් ඊයේ රාත්‍රියේ මෛත්‍රීපාල සිරිසේන මහත්මයා මහින්ද රාජපක්ෂත් එක්ක එකතු වෙලා කරා. මේක හැමෝම මේ මහින්ද රාජපක්ෂ නෙමෙයි මේ මෛත්‍රීපාල කියලා බොහොම වෙන් කරලා ගන්න දනෝනේ. නෑ, මේ දෙන්න දැන් එකයි. මම ප්‍රාර්ථනා කරනවා මැතිවරණ කොමිසමට ධෛර්යය ලැබේවා කියලා විධායකයේ මේ හිතුවක්කාර නීති විරෝධී ක්‍රියාවට කෙලින්ින්. එක්සත් ජාතික පක්ෂය පුළුල් සන්ධානයක් හැටියට මේ මැතිවරණ ඉදිරිපත් වෙනවා. අපි සූදානම්ෙන් ඉන්නවා. අපි විශ්වාස කරනවා මැතිවරණ කොමිසම සහ අධිකරණය හරහා මේ නීති විරෝධී ගැසට් නිවේදනය අහෝසි කරගන්න පුළුවන් වෙයි කියලා. එහෙම වුණොත් 14 වෙනිදා සහ ඉන් ඔබට මේ තිබුණු පාර්ලිමේන්තුව ඒ ආකාරයෙන්ම ඉදිරියට යන්න. අපි ලෑස්ති වෙනවා මැතිවරණයකට. අපි කිසිම බයක් නැහැ. මේ කරපු ඉතාම නින්දිත නීති විරෝධී ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාදාමය නිසා මෛත්‍රීපාලත් මහින්දත් දෙන්නම මිනිස්සු ඉස්සරහා පිරිහිලා තියෙනවා. මේ වගකීම් විරහිත ක්‍රියාදාමය නිසා මෙරටේ මධ්‍යම පන්තිය විශේෂයෙන්ම දැඩි කෝපයකින් ඉන්නවා. එනිසා ඊළඟ මැතිවරණයක් පැවැත්වුණොත් ඒ මැතිවරණයට අපි ඉදිරිපත් වෙන්න සියලුම කටයුතු බිම් මට්ටමේ සූදානම් කරනවා. මැතිවරණයක් ඇතත් නැතත් සූදානම් වෙන එක හොඳයි. එනිසා අපි මැතිවරණයක් තිබෙනවා කියන පදනමෙන් ජනවාරි මාසේ 5 වෙනිදා සූදානම් වෙනවා. අධිකරණයෙන් මේ නීති විරෝධී ගැසට් නිවේදනය අවලංගු කරාම අපි ඒ ක්‍රියාදාමය නතර කරන්න පුළුවන්.